පන්දි ආරම්භ කරමු හැමෝටම ආයුබෝවන් සුබ දවසක් තවල දන්නවා අපි අපේ රිවිෂන් එකේ අවසාන දින කිහිපේ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ත්‍රිය දවසේ අපි ආරම්භ කරා උලකහා සම්භාවිතාව ගැටලු ටික ඒකෙන් සම්භාවිතාවට අදාළ රුක්සටහන් ඊට පස්සේ කොටුදැල අදී කරගෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අවශ්‍ය වෙන ගැටලු ටික අපි ඊයේ දවසේ සාකච්ඡා කළා ඒ වුණින් මතක් කරගත්තා. ඉතින් අද දවසේ පුතේ අපිට තියෙන්නේ සෙකන්ඩ් පේපර් එකේ ලැබෙන කුලක ප්‍රශ්නට දාන ගැටලු ටික සාකච්ඡා කර ගැනීම. ඉතින් අපි වැඩි කතා අවශ්‍ය නැහැ. කෙලින්ම ගැටලුවට යමු. කුලක ගාන පෙරලා ගන්න පළවෙනි පේපර් එකේ දෙක කොටසේ 10 වෙනි ගාන. දෙක කොටසේ 10 වෙනි ගාන. ඉතින් මේ දක්වා කරලා තියෙන සියලුම දිනයන්හි වීඩියෝ ටික මේ වෙනකොට ඔයාලගේ ගෲප් වලට දාලා තියෙනවා. ඉතින් මොනවා හරිම දෙයක් අමතක වෙලා වගේ හැදලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක මාර්ගයෙන් නැවත ඒ දේවල් මතක් කර ගැනීම සිද්ධ කරා. රයිට්. 10 වෙනි ප්‍රශ්නය ආරම්භයේදීම ටිකක් විතර සංකීර්ණ ගැටලුවක්. මොකද රවුම් 3ක කුලක අපිට ලැබෙන්නේ සාමාන්‍යයෙන් 11 වසරේදී. තරම් ආයේ 11 වසර නෙමෙයිද අපි කියලා. ඒ කියන්නේ අපි තාම මේ කුලක පාට් එක කරලා නැහැ නේ. අපි මේ කුලක ගණන් හැදුවට අපි 11 කුලක ටික තාම කරලා නැහැ. අයි බලමු කරේ නැතුණාට නොකර කුලක ගානට උත්තර දෙන විදිහ තරක් කරලා ගන්න පුළුවන්. හරි. මේක පරිප්පු මෙයා සහල් මෙතන සීනි මෙතන සීයි කියලා ලියලා තියෙනවා මෙන්න මේ ඒරියා එකේ මෙන්න මේ ටිකට 22ක් අයිති කියලා ලියලා තියෙනවා right බලමු රොෆේ කියවල කාල පරාසයක් තුල සිල්ලර බඩු ඇති වෙළඳසැලකට පැමිණි පාරිභෝගිකයන් සිය දෙනෙක් උගේ සහල් පරිප්පු සීනි මිලදී ගැනීම පිළිබඳ තොරතුරු සංඛ්‍යාත්මකව පහත පරිදි දක්වා ඇත. ඒ කියන්නේ මේ කඩේට ආපු මිනිස්සු ගත්ත බඩු පිළිබඳව තොරතුරු මේ තියෙන්නේ. සීනි මිලදී ගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 30යි. සීනි ගත්ත 30ක් ඉන්නවා. සීනි කියන්නේ මේ රවමන. එනම් මේ රවමට අයිති 30ක් ඉන්නවා. මම මෙතනින් ලියනවා 30යි. බලන්න මම මේ කාණ හතර විදිහට බලලා ඉගෙන ගන්න. සහල් මිලදී ගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 77යි. හාල් අරගත් හාල් කියන්නේ මේ රවමනේ. මේරවමට අයිති 77ක් ඉන්නවා මෙතනින් 77යි කියන්නේ සහල් අරගත්ත 77යි සීනිසා සහල් පමණක් මිලදීගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 20යි සීනිසා සහල් පමණක් ඒ කියන්නේ මේරවමටයි විතරයි මෙයාට අයිති වෙන්නේ නැතුව මේරවමටයි විතරයි සීනිසා සහල් පමණක් ගත්ත 20ක් ඉන්නවා මෙතන 20 හරි මෙතන මේ 20 සහල් වලටත් අයිති මේ 20 සීනි වලටත් අයිති හැබැයි මේ 20 පරිපෝට අයිති පරිපු වණක් මිලදීගත් පරිපුගේ සංඛ්‍යාව ඊට තුන් වර්ගයේ මිලදීගත් පරිපු සංඛ්‍යාවට වඩා දෙකකින් වැඩි. පරිපු පමණක් මිලදීගත් ගාන. ඒ කියන්නේ මෙන්න මෙතනට එන ගාන. මේ ಜಾති තුනම මිලදීගත් ගාන මෙතන නෙන්නේ. මෙන්න මෙතනින් තමයි ಜಾති තුනම මිලදීගත් ගාන එන්නේ. ඒ ගානට වඩා මොනවද කියන්නේ? මිලදීගත් පරිපු සංඛ්‍යාවට වඩා දෙකකින් වැඩි. හරිද? මෙතන එන ගානට වඩා මෙයා දෙකක් වැඩි. මෙතනට එනවනේ ගාන. ඒ ගානට වඩා මෙතන දෙකක් වැඩි. මෙතනට එන ගාන තර්ක කරලා ගන්න පුළුවන් සරල මේරව මේ ඔක්කොම පොතේ 30යි නේ මේරව මෙතන 30ක් ඉන්නවනේ ඒ 30න් 20ක් මෙතන ලියලා එහෙනම් ඉතුරු ටික 10යි නේ ඒ 10 මේ වැද්දට එනවා හරි මෙතන 20යි 10යි එකතු කරා මේරවම සම්පූර්ණයි 30යි එක හරි මෙතන 10යි ලියාගත්ත ගමන් මෙතන දෙන්න ගන්න තියෙන තේරුම් ගන්න පුළුවන් හයි අපිට කියනවා මේ 10යි කියලා අපි ලියන්නේ මේරවමටයි ටිකයි මේරවමටත් ඔය 10යි ටි මේරවමටත් ඔය 10යි හරි මේ 10ව රවුම් කරනකොට බයි ඒ කියන්නේ මේ නොකිය මෙතන අපි මේකේ මේක මාර්ගයේ 10යි කියලා මෙතන ලියාගත්තද මේ ලියාගත්තේ මේ ಜಾති තුනම ගත්ත ගාන. අපිට කියලා මේ ಜಾති තුනම ගත්ත ගානට වඩා දෙකකින් වැඩිලු පරිප්පු විතරක් ගත්ත පාරිභෝගිකයන් ගාන. මෙයාට වඩා දෙකක් මෙතන වැඩි. දැන් මෙතන 12යි කියලා එන්න. මෙයාට වඩා දෙකක් මෙතන වැඩි මෙතන 12යි කියලා. මම හිතනවා වෙන් රූප සටහනේ අවශ්‍ය කරුණු කාරණා ටික සියල්ල දැන් ලියවිලා තියෙන්නේ. ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න තමයි දැන් තියෙන්නේ. හරි. DAT වෙන් රූපය පිටපත් කරගෙන දෙලස දොරතුරු ඇසුරින් ඒ ප්‍රදේශවලට සංඛ්‍යාත්මක අගය යොදන්න. හරි. තව අගයන් තියෙනවා දාන්න එකක් මම කර කරලා මේකද මෙන්න මේ ටික දීලා නැහැ නේද මේ ටික මෙන්න මේ ඒරියා එක මේදි මෙන්න මේ තීරුවට අයිති පිරිස දීලා නැහැ ඒක ලියාගන්න මෙහෙමයි මේ ලොකු රවුම් ඔක්කොම 77ක් ඉන්නකෝ ඒ 77න් 30ක් මේ රවුම් ඉන්නවා හරි 30ක් මේ රවුම් ඉන්නවා හරි ඊට අමතර 22ක් මෙන්න මේ කොටසේ ඉන්නවා මේ කොටසේ 22ක් ඉන්නවා ඊට 30යි 22යි කියේද මේ කොටසේ 22ක් ඉන්න මේ රවුමෙන්
හැත්තා තක්කින් ඔන්න ලොකු රෝමේ ලොකු රෝමේ 77න් 30ක් මෙතනටයි ඇවිල්ලා තියෙනවා පේනවනේ ලොකු රෝමේ 77ක් ඉන්න ඕනේ ඒ 77න් 30ක් මේ රෝමටයි කි ඊට පස්සේ තව 22ක් මෙන්න මේ කීරුවටයි කි 30යි 22 එකතරා 52යි නේ 77 වෙන්න තව 25ක් ඕනේ ත්‍රේ 25 අනිවාර්යෙන් ඉන්න තියෙන මෙන්න මේ තියෙන මෙල ඉඳතර නෑ නේ යාට ත්‍රේන මේ තීරුවටයි 25ක් වෙනවා දැන් බලන්න චෙක් කරන්න මේ ටිකේ 25යි මේ රෝමේ 30යි මෙන්න මේ තීරුවේ 22යි එකතු කරලා බලන්න 25යි 22යි එකතු කරාම 47යි 57යි උතරේ 75යි 77යි හරි 25යි මෙතන 22යි එකතු කරාම 47යි 57යි 67යි 77යි ගාන දෙන්න ඔන්න දැන් ඔක්කොම ටික හරිය පුරවගත්ත දැන් අපිට ඕන තව තැනක් තියෙන එකක් ඉවර කරගත්තම තවත් දී එළියේ ඉන්න ඕන ගාන මතකයි මම කොලකවල උත්තර ලියන්න යනකොට ওই ටික ඔක්කොම පුරවගෙන යන්න කිව්වා ඒ පුරුද්ද අපි මේ ටික කරගෙන යන්න කොහොමද දේශී කාර්යවල උත්තර දෙන්න මෙතන දෙන්න ඕන ගාන හොයාගන්නේ කොහොමද පොටු ඇතුලේ ඔක්කොම 100ක් ඉන්න චෙක් කරන්න 100 දෙක කෙලින්ම මේ පොඩි රවුමයි මේ ඉන්නේ එකයි මෙහෙයි මෙහෙ ඔක්කොම සේරම තමයි මේ රවුමේ 77. ඒක මේ ලොකු රවුමම ගත්තොත් මේ සේරම ඉන්න එක ඇද්ද? ඔක්කොම 77යි. මේ ලොකු රවුමේ 77ක් ඉන්නේ. ඒක නේ මේ පොඩි එකත් අයිති. මේ 30ත් ඒකයි ඇතුළේ ඉන්නේ. ඒක මෙතන 77යි කෙලින්ම. මේ පොඩේ 77. ඊට අමතරව 74 එළියෙන් ඉන්නේ මේ 12 විතරයි. 77යි 12 එකතු කරාම 89යි. 100ක් ආවේ නෑනේ. පොටු ඇතුලේ ඔක්කොම 100 සම්පූර්ණ වෙන්නු. මේකෙන් කෙලින්ම මේ රවුම ලොකු රවුම ඇතුළේ මේ 77යි. ඒක නෙලියෙ මෙතන 12යි 77යි 12යි 89යි 100 වෙන තව මදි 11. දැන් 11 මෙතන එළියෙන්. ඔන්න වෙන් රූප සටහන හරි. ආහන ප්‍රශ්න දෙකට අග්ගාලා උත්තර ලියමු. රෝම ලක්ෂක දෙක. ඊයට දැක්වෙන වර්ගවලින් දෙවර්ගයක් පමණක් විදිගත් පාරිභෝගික සංඛ්‍යාව කීය? දෙවර්ගයක් පමණ. පුතේ මේ 20 බලන්න. මේ 20 සීනි සහ සහල් පමණයි. උතන 20යි. දෙවර්ගයයි. ಜಾති දෙකයි. ඊළඟ පුතේ මේ 22 බලන්න. මේ 22 මේ 22 පුතේ පරිප්පුගත පිරිසටත් අයිති 22 මේ 22 සහල්ගත් පිරිසටත් අයිති හැබැයි මේ 22 මේ රවුමට අයිති වෙලා නැහැ නේ සීනිගත් පිරිසට අයිති වෙලා නැහැ එතකොට මේ 22 පරිප්පු සහ සහල් පමණයි අපර මේකත් ಜಾති දෙකක් විතරයි අරගෙන තියෙන 20ට තවත් 22 කට පින මේ 20 සීනි සහ සහල් විතරයි පරිප්පු වලට අයිති නැහැ මේ 22 පරිප්පු සහ සහල් විතරයි සීනි වලට අයිති නැහැ ජාති දෙකක් විතරක් ගත්තා කිව්වම මේ 20ත් අයිති 22ත් අයිති 20 22 එකතු කරන්නේ ඔක්කොම 42 ජාති දෙකක් විතරක් ගත්තා 42 රෝම ලකාංක 3 පරිප්පු මිලදීගත් පාරිභෝගිකයන් සියල්ලෝම සහල් මිලදී ගත්තේ නම් පරිප්පු මිලදීගත් පාරිභෝගිකයන් සියල්ලෝම සහල් මිලදී ගත්තේ නම් පරිප්පු ගත්ත ඔක්කොම හාලුත් ගත්තලු හරි දැන් පවතින තත්ත්වයේ දැක්වීම සඳහා සංඛ්‍යාත්මක අගයෙන් ඇතුළත් වෙන වෙන් රූපය අඳිනවා. ඕන්න වැඩි. පරිප්පු ගත්ත ඔක්කොම හාලුත් ගත්තලු. එතකොට අලුතින් වෙන් රූප සටහනක් අඳින්න වෙනවා ප්‍රති අලුතින් මේක මොඩිෆයි කරනවා. ඕන්න බලන්න එතකොට වෙන වැඩි මෙන්න හාල්. හරිද? මේ එතකොට මෙන්න මේ වෙන් රූප පොඩ බලාගෙන වෙන වැඩි. පරිප්පු ගත්ත සේරම සහල් ගත්ත කියන්නේ දැන් මෙතන එළියෙන් ඉන්නවනේ පරිප්පු විතරක් ගත්ත 12. ඔය ටිකත් එනවා හාල් ඇතුළට. ඒ මේ 12ත් එතකොට හාල් අරගලා. ඒතර එළියෙන් කවුරුත් නැහැ. ඒ කියන්නේ පරිප්පු විතරක් ගත්ත කවුරුත් නැහැ. මේ 12 සහලුත් අරගත්ත රවුමක් එනවා. ඒතර ওই රවුම වෙනස් වෙනවා මෙන්න මේක. මම මේ පොඩක් ටිකක් අමාරු දෙයක් කරගෙන ඉන්න මොකද ඔයාලා තාම කුලක පාඩම කරන්නේ නැතුව කුලක මම මේ කියලා දෙන්න කරගෙන ගානක් කරන්න අයියානේ ටිකක් ඒකයි අමාරුයි. මේ තියෙන්නේ සහල් රවුම. බලන්නකෝ. මේ තියෙන්නේ සහල් රවුම. හරිද? ඊට පස්සේ ඒ රවුම ඇතුලේ තියෙනවා සීනි රවුම. මේ තියෙන්නේ සීනි කුලකේ. හරි ඊට පස්සේ මොකද වෙන්නේ මේක අසරේපුවාම එළිය කියන එක ආය අසරව මොයරව මෙහෙම එන්නේ එළිය හිටියේ උන් ටිකත් අතුලට ආවා අතර මේ තියෙන පරිප්පු හරිද අතර මෙතන 10 මැද 10 එහෙමමයි අතර මේ 22ට මේ 22 තිබ්බේ 22 ඇවිල්ලා හිටියේ පුතේ පරිප්පුයි ආලුයි විතරයිනේ එතකොට මේ 22ට මේ 12ත් ආයි එකතු වෙනයි මේ පරිප්පු අරගෙන හිටි 12 වෙනත් ආයි හාල් අරගත්ත කියලා අන්තිම ගානක් කියනවා සියලු පරිප්පු ගත්ත ඔක්කොම කෙනා හාල් ගත්තා කියලා කිව්වනම් පරිප්පු විතරක් අරගෙන හිටියේ මේ 12 දෙනා හාල් ගත්ත කොටර වැටෙනවා. මේ 12 මේක ඇතුළට මෙන්න මෙතනට වැටෙනවා. 12ට ගිහිල්ලා මේ 22ට එකතු කරාම ඔක්කොම මෙතන 36ක් වෙනවා. 34ක් වෙනවා. මෙතන 34ක්. මෙයා වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි 20යි. මේ ටික වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි 25යි. හරි. මුළු පිරිස වෙනස් වෙන්නේ නැහැ 100යි. හැබැයි මේ මෙන්න මෙතන එන පිරිස නම් වෙනස් වෙනවා.
මෙතනට පිරිස වෙනස් වෙනවා. එතන එක කීයද කියලා හොයාගන්න. මේ ටික එකතු කරලා බලන්න මේ රෝග වැදිර ඔක්කොම කීයක් ඉන්නවද? 20යි 10යි 30යි. 30යි 24යි 64යි. 64යි 25යි 64යි 74යි 84යි 85. මෙතනට නෝ 80. එළියෙන් ඉන්න එක කොහොමද? කොන්න තියෙන ඔක්කොම දත්ත ටික අතුරක් කරලා දාපු වෙන් රූපේ. හරි ටිකක් විතර ඒක තර්කානුකූලව දකින්න කොට අමාරු වෙන්න ඇති. ඒක ඉතින් ඉතල හිතන්න යන්න එපා. මම මොකද තාම රවුම් තුනේ කුලකයන් මම හිතන ඔයාලා හදලා පළවෙනි අවස්ථාව. ඇදුවෙම නැහැනේ. ඇදුවේ නැහැ කියන්නේ රවුම් තුනේ කුලක දින අපිට අන්තිමට. කුලක පාඩම දින අපි තුන්වෙනි වාරේ අන්තිමට තියලා පාඩම. ඒකට මම මේ ගාන හදලා පෙන්නුවා. මෙමය එන්නේ කියලා. දැන්ට අත්දැකීම මම ගේ. හරි වෙන පුළුවන්. අපි මේ ගණන් හදන්නේ අත්දැකීම අරගෙන. අත්දැකීම් තුළින් තමයි මිනිසා පෝෂණය වෙන්නේ කියලා. ගණන් වලත් ඒ තියරීම තමයි අත්දැකීමක් අරගෙන රවුම් තුනේ කුලක ගානක් හදපු පළවෙනි අවස්ථාව. මෙන්න මේ විදිහට අපි දෙවකට අදාළ උත්තර ටිකේ. රයිට්. ලියාගන්න ඒ ගාන සටහන් කරගන්න. समस्त गानम लिया गया इन्ना මේක A මේක B මේ විභාගයේ සමත් විභාගය සමත් කියලා නම් කරලා තියෙනවා. එතන හිස්තරක් තියෙනවා ලියන්න තියෙනවා නේද? මෙයා 70යි. මෙන්න මේ රූපේ. හරි. බලමු ගන්න. මිශ්‍ර පාසලක 600ට ඇතුළත් කරගන්නා නවක සිසුන් 70 අතුරින්. ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට සිසුන් තෝරා ගැනීම සඳහා පවත්වන ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව විභාගයේ සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 38ක්ද? විභාගයේ සමත් සංඛ්‍යාව 38යි විභාග සමත් රවුම මේකනේ දැන් මෙතනට ඇවිත් 38ක් ඉන්නවා එහෙනම් මෙතන ලියනවා 38යි විභාගයේ සමත් පිරිමි සිසුන් ගන්න 20ක්ද බවද අනාවරණය වී ඇත වෙන් රූපේ පිටපත් කරගෙන ඒ ලෙස නම් කර ඇති කුලකයේ හඳුනා ඒ තොරතුරු වෙන් රූපේ තුන දක්වන්න අපුදේ ඒතර එහෙනම් මේ විභාගයේ සමත් රවුම මේකනම් මෙතන විභාගයේ සමත් පිරිමි ළමයි කියලා ලියන්න එපා මෙතන ඉන්න ඕනේ පිරිමි ළමයි කියන පුළු පිරිමි ළමයි අරද එහෙම આવුත් තමයි විභාගයේ සමත් පිරිමි ළමයි කියලා 20 මෙතනින් ලියන්න පුළුවන්. ඇයි? දැන් ඔය 38ක් ඉන්න විභාගයේ සමත් වෙලා ඒකෙන් 20ක් විභාගයේ සමත් පිරිමි ළමයි ඉන්නවා. විභාගයේ සමත් මේ රවුමටයි තියි. මේ රවුම පිරිමි ළමයි කියලා ගත්තොත් තමයි විභාගයේ සමත් පිරිමි ළමයි කියලා මේ රවුම් දෙකටම පොදුවේ මැද්දෙ ලියන්න පුළුවන් වෙන 20. අර මේ 20 මැද්දට එන්නේ හේතුව තමයි මේ කුලකේ අපිට ගන්න වෙන්නේ පිරිමි ළමයි කියන කුලකේ. මේ කුලකේ ගන්න වෙන්නේ විභාග සමත් කුලකේ විභාගයේ සමත් පිරිමි ළමයි කොහම ඔය 20 මේ මැද්දෙන් ලියන්නේ හරි ඒ ලෙස නම් කරද්දී කුලකේ හඳුන්වන ඒ තොරතුරු වෙන්න බෑ හරි විභාගයේ සමත් ගැහැණු ළමුන් දැක්ක ප්‍රදේශයේ ඉහත වෙන් රූපය තුළ අඳුරු කර දක්වන්න විභාගයේ සමත් ගැහැණු ළමුන් පුතේ මේ කුලකේ පිරිමි ළමයි කුලකේ නම් මේ කුලකේ පිරිමි ළමයි කුලකේ නම් විභාගයේ සමත් ගැහැණු ළමයි කුලකේ වෙන ප්‍රදේශයේ මේ ටික වෙන්න ඕන ඇයි යාළ විභාගයේ සමත් වෙන්න ඕන අනිවාර්ය විභාගයේ සමත් හැබැයි ගැහැණු ළමයි කියන්නේ පිරිමි ළමයි කුලකයට අයිති නොවෙන්න ඕන. නම් මේක තමයි පාට වෙන්නේ. මෙන්න මේ ප්‍රදේශය තමයි පුතේ විභාගයේ සමත් වෙලා ගැහැණු ළමයි කුලකයට. ඊළඟට පරීක්ෂණයේ අසමත් වූ ගැහැණු ළමයි ගාන පරීක්ෂණයේ අසමත් ගැහැණු ළමයි ගාන 15ක් නම් 600ට ඇතුළත් කරගන්නා පිරිමි ළමයි ගාන තියෙනවා. විභාගයේ අසමත්. ඒ කියන්නේ මේ රවුමට අයිති නැහැ. ගැහැණු ළමයි මේ රවුමට අයිතිත් නැහැ. එනමු ඔය කියන 15 දෙනා මේ රවුමට අයිතිත් නැහැ. විභාගයේ අසමත් වෙනදා මේරවමට අයිතිත් නැහැ ගැහැණු ළමයි. එනම් ওই 15 දෙනා මේ රවුම් දෙක තුනේ ඉන්න බෑ. රවුම් දෙකට ඇතුළු ඉන්න තැනක් තියෙන එකම තැනයි ඉන්නේ. මෙන්න මේ එළියෙන් ඉන්න ඕනේ. එහෙනම් මෙතන 15. හරි. මෙතන 15යි කියලා ලියාගත්තා. එතන 15යි නම් අපෙන් අහන්නේ පරීක්ෂණයේ සමත්ව වෙනවා පිරිමි ළමයි ගාන කීයද? එතන මෙතනට එන්න පිරිමි ළමයි කියන මේ රවුම් මෙතනට එන්න ඕන ගාන කීයද කියලා අහන්න. කොහොමද ඒක චෙක් කරගන්න ඕන ඔය විදිහ බලන්න. බලාගෙන ඉන්න ඔය ලක් අංක තුන. පුතේ ඔක්කොම ෆොටෝ ඇතුලේ 70ක් එන්නේ නැහැ. හරි. අපි චෙක් කරමු. මොන බලන් ඉන්නේ? අපි චෙක් කරගමු.
ඔක්කොම කොට වේද 70යි 70න් 15ක් මේ දෙකටම අයිති නැහැ ඉතල 70න් 15ක් අඩු කරමු 70න් අඩු කරන 15ක් උත්තරේ 55යි උත්තරේ 55 නේ මේ රවුන්ඩ් දෙක ඇතුළට එන්න ඕනේ 55 හරිනේ 70න් 15ක් මේ රවුන්ඩ් දෙකට අයිති නැත්තම් 70න් 15 අඩු කරන්න උත්තරේ 55යි එහෙනම් මේ රවුන්ඩ් දෙකට අයිති වෙන්න ඕනේ 55 හරි තේරුණාද රයිට් දැන් හිතන්න මොන හිතන විදිය ඒ 55න් 37ක් මෙතන ඉන්නවා මේ 20ත් එක තමයි 38යි නැත්තම් ඕනනම් අපිට මෙන්න මෙතන ඉන්න ඕන ගාන ලියාගත්තා නම් ඒත් හරි 20යි මෙතන 38 වෙන්න නම් මෙතනට 18යි ඉතින් 20යි 18යි තමයි 38 හැදි හරි දැන් අපි මෙතනට එන්න ඕන ගාන හොයාගත්තා නම් පිරිතමයි ගාන හොයාගන්න පුළුවන් ඔන්න බලන්න හිතන විදිහ ඔන්න බලන්න ඔය වෙන විදිහ මේ 20යි මේ 18යි එකතු කරාම 38යි මේ රවුන්ඩ් එක ඇතුළේ ඉන්න ඕනේ 55නේ ආපු 55න් අඩු කරන්න මෙන්න මේ දෙන්නගේ එකතුව 38ක් 55න් 38ක් අඩු කරාම 7ක් ගියාම 45යි 15යි කියලද හරි නේද මම නෑනේ 17යි කියලද 17යි හරිනේ 7යි 15 එකක් ඉතුරුයි ඔව් 17යි ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතනට එන ගාන කීයද 17ද දැන් මේ ටික එකතු කරාම තමයි 55ක් එන්නේ 17යි 20යි 18යි එකතු කරා මේ තුන් දෙනාගේ එකතුව 55 55යි මේ 15යි එකතු කරාම 70 සම්පූර්ණයි හැම තිස්සෙම ඒකත් එක චෙක් කරන්න ඕනේ මේ 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 දෙන්නගේ එකතුව මෙතන සම්පූර්ණ වෙන්න ඕනේ කියලා බලනවා අර 20යි 18යි එකතු කරාම 38යි නම් මේ ටික හරි මේ ටිකේ එකතුව කියන්නේ මෙයයි 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 එකතු කරාම මේ කොටුවේ තියෙන උන්ට සම්පූර්ණ ත්‍රේයම අපිට හොයා ගන්න පුළුවන් මෙතන තියෙන උන ගාන 17 දැන් අපෙන් අහන්නේ මේකේ ඉන්න පිරිමි ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා නේද පිරිමි ළමයි ගාන හොයන්න මොකද කරන්නේ මේ තියෙන පිරිමි ළමයි ගාමු මේ රවුම ඉන්න උන ගාන හොයන්න මොකද කරන්නේ මේ දෙක එකතු කරමු 20යි 17යි එකතු කරාම 37 එනම් මේ පාසලට ඇතුළත් කරගෙන තියෙන පිරි ළමයි ගාන කිය 37. ඒ ළමයි ගාන 37. ඊයද නවක සිසුන් අතරින් අහඹරු තෝරා ගන්න ආසිස්වේ තීරි පරීක්ෂණයේ නසමත් පිරිමි ළමයි කුීමේ සම්භාවිතාව කියලා. පරීක්ෂණයේ නසමත් පිරිමි ළමයි. ඒ කියන්නේ පරීක්ෂණයේ අසමත් කියන්නේ විභාගේ සමත් නැහැ මේ රවුමටයි කියන්නේ. මේ රවුමටයි කියන්නේ. හැබැයි පිරිමි ළමයි කිව්වහම මේ රවුමටයි කියන්නේ. මේ රවුමටයි කියනෝවි මේ රවුමටයි කවුද ඉන්නේ? මේ 17 දෙනා නේද? මේ 17 දෙනා පිරිමි ළමයි. හැබැයි මේ 17 දෙනා සමත් රවුමටයි කියලා නැහැ. එහෙනම් මේ 17 දෙනා විභාගයේ අසමත් පිරිමි ළමයි බවට පත් වෙනවා. ඒතර වීමේ සම්භාවිතාව කීයද කියලා අහන්නේ. මුළු ළමයි ගාන ඔක්කොම 70යි. ඔය කියන දෙයට ගැලපෙන 17ක් තියෙනවා. එහෙනම් සම්භාවිතාව කීයද? 70න් 17යි කියලා මට ලැබෙනවා. ඔන්න ඔහොමයි පුතේ. දෙවෙනි පේපර් එකට අදාළ කුලක ගානට පිළිතුරු ටික ලැබෙනවා. රූපය ඇඳලා ලියාගන්න. රූපය ඇඳලා ලියාගන්න. ලකුණු පළාත් පේපර් එකේ කුලක ගාන එකක් රවුන්ඩ් දෙකක කුලකයක් ඔයාලටකින් හොඳ නැහැ ස්පෝරවල් වලින් සෙකන්ඩ් ටර්ම් එක යාවිද නැත්ද දන්නේ නැහැ ඒක සෙකන්ඩ් ටර්ම් එකේ ඉතින් රවුන්ඩ් දෙකක කුලකයක් තමයි එන්නේ අපි ඉතින් සෙකන්ඩ් ටර්ම් ටාගට් එකක් වෙයින අපේ මේ යන්නේ ටර්ම් ටෙස්ට් එකක් වෙයි අපේ ටාගට් එක ඕලෙවල් විභාග ඒකින්ද රවුන්ඩ් තුනේ කුලක ටික අපි හදන්න පටන් ගන්නවා පාඩම කරා හෝ නොකරා ලබන මාසේ පේපර් දාසලිය 12 වෙනි ප්‍රශ්නේ හරි දකුණු පළාත් පේපර් එකේ මම කුලකේ ඇඳලා ඉන්නා. එන්න මේක කුලකයක් තියෙන්නේ මේ රවුම රවුම් දෙක කොහොමද කියනවා. මේක 13න් 15 13න් 15 මෙතන ගැහැණු ළමයි. සයි. ටිකට් ක්‍රීඩාව ආරම්භ කළ මිශ්‍ර පාසලක වයස අවුරුදු 13න් 15 හා 15න් 15 කණ්ඩායම් තෝරා ගැනීම සඳහා පිරිමිහා ගැහැණු ළමයි පුහුණු සජීවී කැඳවන ලදී. ඉන් ගැහැ ළමයි 35 දෙනෙක් තෝරාගත් අතර ගැහැ ළමයි 35. ප්‍රම වැඩගත් ප්‍රදී. ගැහැ ළමයි කියන්නේ මේ රවුමද? මේකෙන් ගැහැ ළමයි 35ක් ඉන්නවනම දත්ත ටික ලියාගෙන ඒ කියන ගමන. ඉන් 18ක් 13න් 15. මේකෙන් 18ක් 13න් 15 නේන මේ රවුම. මේකෙන් 18ක් මේ රවුමටයි. එහෙනම් මෙතන දෙන්න ඕනේ. මේ 35න් 18ක් මෙතන දෙන්න ඕනේ මේ රවුමටයි. 13න් 15 සඳහා තෝරාගත් මුළු ළමුන් සංඛ්‍යාව 40. සාතුනි පහල කියන මේ රවුමේ තෝරගත්ත මුළු ළමයි ගාන 40 වෙන මෙතනින් 40 කියන තියා ගන්න තියෙන පත්තලයි 15 වෙනි පහල සඳහා තෝරාගත් පිරි ළමයි ගාන 17යි 15 වෙනි පහල සඳහා තෝරාගත් පිරි ළමයි ගාන 15 වෙනි පහල කොහොම මේ රවුමටයි කියන්නේ නැහැ පිරි ළමයි කොහොම මේ රවුමටයි කියන්නේ නැද්ද එහෙනම් ඔය කියන
ළමයි 1000ක් දෙනා මේ රවුන්ඩ් එකටම අයිති නැතු වෙනවා. රවුන්ඩ් දෙකට අයිති නැති එක. තම තමයි එළියෙන් ඉන්නවා. 17යි. හරි. ප්‍රශ්න ඉවරයි. පොහුණු සංචිතයේ තෝරාගත් මුල් ළමයි සංඛ්‍යාව කීයද? මෙතන ඉන්න මුල් ළමයි ගන්න කීයද කියලා අහන්න. මේ කොටු ඇතුළේ ඉන්න ඔක්කොම ළමයි ගන්න. ඒක හොයන්න මෙහෙම අපිට ඕන බලන්න. අපි මේවත් ත්‍යාගම ඕන. අතලිය මෙතන 18ක් නම් පුතේ මෙතනට එන්න ඕනේ 12ක්. නෑ 22ක් නේ. 22යි 18යි 40 වෙයි. මේ රවුමේ ඔක්කොම 35යි නම් එතනින් 18ක් මෙතන එනවා නම් පුතේ මෙතනට එන්න ඕනේ 17ක් නේ. 7යි 8යි 5යි 10යි 1000. හරි. දැන් බලමු මේ රවුම් කොටු ඇතුළේ ඉන්න ඔක්කොම ළමයි ගන්න කීයද කියලා මේ ටිකේ උත්තර. 22 එකතු කිරීම 18 එකතු කිරීම 17 එකතු කිරීම දීන 1000. අනිවාර්යයෙන් මෙහෙම ලියලා පෙන්නන්න නේ. නැත්නම් ලකුණු දෙන්නේ නෑ. මේ කොටුව ඇතුළේ ඉන්න ඔක්කොම ළමයි ගන්න වෙන ඔය ටික එකතු කරන්න. 22යි 18යි එකතු කරාම පුතේ කීයද? 40යි. 40යි 17යි එකතු කරාම 57යි. 57යි 17යි එකතු කරාම 57යි 64යි 74. උත්තරේ 74. එහෙනම් මේ කොටුව ඇතුළේ ඉන්න ඔක්කොම ළමයි ගන්න 74ක් බවට පත් වෙනවා. හරි. රෝවෙලක් අංක 2. කණ්ඩායම් ලියාපදිංචි කරන අවස්ථාව වන විට 15න් 15 ගැහැණු ළමයි 3 දෙනෙක් හා 15න් 15 පිරි ළමයි 3 දෙනෙක් ඉවත් වීම නිසා 15න් 15 ගැහැණු ළමුන් සඳහා ළමුන් සඳහා 13න් 15 ගැහැණු ළමුන් 2 දෙනෙක් හා 15න් 15 පිරි ළමුන් සඳහා 13න් 15 පිරි ළමුන් 2 දෙනෙක් සම්බන්ධ කරගෙන කණ්ඩායම් ලියාපදිංචි කරලා වෙනස් වූ දත්ත සලකා ලියාපදිංචි කරන ළමුන් සඳහා වෙනත් වෙන් රූපයක් ඇඳලා දාන දත්ත ලකුණු. මොන අලුත් වෙන් රූපයක් ඇඳලා පෙන්නනලු අමුතු සීන් එකක් ඇතර නැති. බලන්නකෝ මම ඒක ලකුණු කරලා පෙන්වන විදිහ. එන්න කුලක දෙක මේකේ ඉන්නේ 13 15 ළමයි ටික. මෙතන ඉන්නේ ගැහැණු ළමයි ටික. හරිද? උතර ඔක්කොම ළමයි 74 ඒ ටික වෙනස් වෙනවා. හරිද? දැන් ළමයි ටික ඉවත් වෙලා ගිහින්. උතර මෙතන ගැහැණු ළමයි මැද්දේ ඉන්නේ 13 15 ගැහැණු ළමයි. මේ මැද්දේ ඉන්නේ 13 15 ගැහැණු ළමයි. මෙතන ඉන්නේ පුතේ මෙතනට මෙන්න මේ ප්‍රදේශය ගත්ත මේ 17 මේ 17 දෙනා ගත්ත මොකද මේ 17 දෙනාට තේරුම් මේ 17 දෙනාම ගැහැණු ළමයි. හැබැයි 17 දෙනා 13 15 නෙමෙයි. එතන මේ 17 දෙනා මොකද වෙන්නේ? 15 වෙන 15 වෙනවානේ. එතන මේ 17 දෙනා 13 15ට අයිති නැත්තම් මේ 17 දෙනා අයිති වෙන්නේ කාටද? 15 වෙන 15 කණ්ඩායමට. හැබැයි 17 දෙනාම ගැහැණු ළමයි. එතන මේ එළියේ 17 දෙනා මොකද වෙන්නේ? ඒගොල්ලන් ගැහැණු ළමයි නෙමෙයි. ඒ කියන්නේ මේ 17 දෙනා පිරි ළමයි. ඒගොල්ලන් 13 15 නෙමෙයි. එහෙනම් මේ 17 දෙනා 15 වෙන 15. එතන 15 වෙන 15 පිරි ළමයි තමයි මේ ඉන්නේ. 15 වෙන 15 පිරි ළමයි තමයි මේ ඉන්නේ. 15 වෙන 15 ගැහැණු ළමයි තමයි මේ ඉන්නේ. හරියට තේරුම් ගන්න එක. 15 වෙන මේ 17 දෙනා කවුද? 15 වෙන 15 පිරිමි ළමයි. මේ 17 දෙනා කවුද? 15 වෙන 15 ගැහැණු ළමයි. මෙතන මේ 18 දෙනා 13 වෙන 15 ගැහැණු ළමයි. මේ 22 13 වෙන 15 පිරිමි ළමයි. තේරුණාද? මෙතන මේ 22 ගැහැණු ළමයි නෙමෙයිනේ. එහෙනම් මේ 22 පිරිමි ළමයි 13 වෙන 15. මේ 18 ගැහැණු ළමයි 13 වෙන 15. මේ 17 ගැහැණු ළමයි 15 වෙන 15. මේ 17 පිරිමි ළමයි 15 වෙන 15. රයිට්. දැන් කතන්දරේ කියවමු. මොන ලියාපදිංචි කරන අවස්ථාව වර විට 15 වෙන 15 ගැහැණු ළමයි 3 දෙනෙක් හා 15 වෙන 15 ගැහැණු ළමයි 3 දෙනෙක්. ඔව් 15 වෙන 15 ගැහැණු ළමයි මේ මුන්ගෙන් 3 දෙනෙක් හා 15 වෙන 15 පිරි ළමයි 3 දෙනෙක් ඉවත් වීම නිසා මෙතනින් 3 දෙනෙක් අයින් වෙනවා. මේකෙන් 3 දෙනෙක් අයින් වෙනවා. මෙතනින් 3 දෙනෙක් අයින් වෙනවා. හරි, ඔතනින් 3 දෙනා 3 දෙනා අයින් වෙනවා. 15 වෙන 15 ගැහැණු ළමයි 3 දෙනෙක් හා 15 වෙන 15 පිරි ළමයි 3 දෙනෙක් ඉවත් වෙනවා. මෙතනින් 3 දෙනෙක් යනවා, මෙතනින් 3 දෙනෙකුත් යනවා. කාණිතේ. හරිද? ඊට පස්සේ මෙහෙම දෙයක් වෙනවා. ඉවත් වීම නිසා 15 වෙන 15 ගැහැණු ළම සඳහා 13 වෙන 15 ගැහැණු ළමයි 2 දෙනෙක්. දැන් මොකද වෙන්නේ? 15 වෙන 15 ගැහැණු ළමයි සඳහා 13 වෙන 15 ගැහැණු ළමයින්ගේ දෙන්නෙක් රිප්ලේස් කරනවලු මෙතන. මෙතනින් දෙන්නෙක් මෙතනට දානවා. මෙතනින් දෙන්නෙක් මේක අතර ඉන්නවා. දෙන්නෙක් හොනේ. දෙදෙනෙක් හා 13 වෙන 15 ගැහැණු ළම දෙදෙනෙක් හා 15 වෙන 15 පිරි ළමුන් සඳහා 13 වෙන 15 පිරි ළමුන් දෙදෙනෙක් සම්බන්ධ කරගෙන පොඩක් ඉන්න. මෙතන මේ පිරි ළමයි මේගොල්ලන්නේ. මේ 22 පිරි ළමයි වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙයාලා මෙහෙම දෙයක් කරනවලු. මේ අයින් වෙලා ගිය 3 දෙනා වෙනුවෙන් මේ 17 දෙනාගේ 3 දෙනෙක් අයින් වෙලා යනවනේ. ඒ 3 දෙනා වෙනුවෙන් මේ 13 වෙන 15 ගැහැණු ළමයි ඉන්නවනේ. මේ ගැහැණු ළමයින්ගෙන් දෙන්නෙක් මෙතනට දානවලු. දෙන්නෙක් එතනට දානවලු. ඊට පස්සේ මෙතන ඉන්නවනේ 13 වෙන 15 පිරි ළමයි කට්ටිය. ඔය පිරි ළමයින්ගෙන්
දහතුනේ පහළ මිල ළමයිගෙන් දෙදෙනෙක් සම්බන්ධ කරගෙන මෙතනින් දෙන්නේ මෙතනට දානවා සම්බන්ධ කරගෙන වැඩේ කරගෙන යනවා ඒතර ওই දත්ත ටික වෙනස් වෙච්ච ටික දාලා අලුත් එක අඳින්න ඒතර මොකද වෙන්නේ මෙතන 20ක් හිටියා 20ෙන් දෙන්නේ මෙතනට දැම්මොත් 20 ඉතර 22ක් හිටියා 22ෙන් දෙන්නේ මෙතනට දැම්මොත් මෙයා 20ක් හරි 18ක් හිටියා 18ෙන් දෙන්නේ මෙයාට දුන්නොත් මෙයා 16ක් වෙනවා හරි මෙයා මොකද වෙන්නේ මෙතන දැකින් ඉතර හිස්සක් තියෙන පට්ට ගානක් වෙයි කිය 17න් 3ක් එළියට යනවා එතකොට 14 දක්වා අඩු වෙනවා මෙතනින් දෙන්නේ මෙයාට දෙනවා එතන 16ක් වෙනවා ඉතින් හරි ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ 17න් 3ක් එළියට යනවා එතන 14ක් වෙනවා මෙතනින් දෙන්නේ මෙයාට දෙනවා එතන 16ක් වෙනවා එළිය 16 එතන මේ කොටුව ඇතුළේ ඉන්න ඔක්කොම ළමයි ගාන බලන්න කීයද කියලා 16 16 32යි 32යි 16යි 48යි 57යි 68යි ඔක්කොම ළමයි ගාන 68ක් බවට පත් වෙනවා पटलो रूपित मेरा पीरी मिला माय इतना बिनात बना वलिन पहने लमाय मिस्टर पास लगे कोलाहासी ने लमाय हाथली सटा दिए गी लमाय हाथली सटा का तरुत तरुत दिए जो इतना है ना मैंने लिया ना बोली मैं हाथली सटाई किया अरे पासल पहने ना आकारे पाइन हो बिनात का मोड़ी पीरी पास कर रहे तरुत माय क्या किया ना තොරතුරු විමසන සම්බන්ධ පිරි ළමයි ගන්න තියායි ඔක්කොම පිරි ළමයි දිහයි නේද මෙතන තියායි පිරි ළමයි 12 දෙනෙක් වෙනත්
පොඩි පොඩා ඉන්න अरे तुरतुर विषय संबंध गहलाम के दिन एक विनत को मगे पास तो पेवनी आते तो मैं दहा दिना पिरिलाम आई ने में पर मैं दहा दिना विनत को मोनी अभी लगी पर पिरिलाम आई ने में ना गहलाम आई विनत को मैं ना आप गहलाम आई इना गाने में दहा दिना के उत्तरे दहा है एक बार दहा है के दान पर दहा आप भी देते के दान पूरे में किसी देखी बैठू करना दुलाहा इतना तो उत्तरे दहा है किला පයින් පැමිණ පිළිලමයි දැක්කෙන ප්‍රතිසේධ වෙන රූපේ වඳුරු කරන්න. පයින් යන පිළිලමයි. පිළිලමයි නම් මේරවකටයි තී. පයින් යනවා නම් වෙනත් ගමනින් ඇවිල්ලා නැහැ. මේ රා ප්‍රවති නැහැ. එහෙනම් මෙන්න මේ ටික පාට වෙන්න ඕනේ. ඔන්න දිනවා. ඔය ටික පාට වෙන්න ඕනේ. ඔබලක අංක 3 හිමයි. ඔබලක අංක 4 මිශ්‍ර පන්තියක වන 10 ශ්‍රේණියේ පිළිලමුල් වෙනත් ගමනේ පමණක්ද ගැහැළමුල් පයින් හෝ වෙනත් ගමනේ දෙආකාරයේ පාස ප්‍රමිනේ නම් දාජේ ලමුන් පාසල් ප්‍රමිණ ආකාරය නිරූපණය කරන වෙන රුපියක් අනේ. ප්‍රවලකංග 4 ටිකක් අමුතු එකක් කියනවා. මොකද්ද? 10 ශ්‍රේණියේ පිරි ළමයි වෙනත් ගමනින් පමනක්ද? 10 වසරේ පිරි ළමයි එන්නේ වෙනත් ගමනින් පමනයි. වෙන රුපියක් අදින්න ඕනේ වෙනත් එකක් වෙනවලු. පිරි ළමයි එන්නේ වෙනත් ගමනින් විතරයිලු. ගැහැණු ළමුන් පයින් හෝ වෙනත් ගම එන දෙආකාරයෙන් පාසල් ප්‍රමිණේ නම් 10 ශ්‍රේණියේ ලමුන් පාසල් ප්‍රමිණ ආකාරය නිරූපණය කිරීම සඳහා වෙනත් වෙන රුපියක් අදින්නේ. මෙන්න ඔය කියන වෙන රුපියේ හරිද මේ ඔය කියන වෙන රූපේ ඕක ඇතුලේ මෙහෙම එනවා හරි මේ තියෙන පිරිවිලමයි පිරිමි හරිද මේ තියෙන වෙනත් ඔන්න ඔහමයි එන්නේ එතකොට හරි ඕක තමයි වෙන රූපේ එතකොට පිරිලමයි එන්නේ වෙනත් ගමනින් විතරයිනේ පිරිලමයි සියලුම දෙනා අයිති වෙන්න ඕනේ වෙනත් කියන කුලකේට වෙනත් ගමනින් එන කුලකේට මේ කුලකේ ඇතුලේ ඉන්නුනේ පිරි ළමයි පොඩි. ඒතර ඒක ඒකට එළියෙන් ඉන්නේ මෙතන ඉන්නේ ගැහැණ ළමයි. අර මේ ගැහැණ ළමයි එන්න පුළුවන් වෙනත් ගමෝඩි. එළියෙනුත් තියනවා. පයින් එන පිරිස එතනත් ඉන්නේ ගැහැණ ළමයි. අර ගැහැණ ළමයි තමයි මෙතනයි මෙතනයි දැන් දෙකේම ඉන්නේ. පිරි ළමයි සේරම ටික වෙනත් කුලකේ ඇතුලට ඇවිල්ලා වැටලා තියෙනවා. මොකද මිශ්‍ර පාසලේ වෙන 10 ශ්‍රේණියේ පිරි ළමයි වෙනත් ගමනින් පමනක්ද? පිරි ළමයි එන්නේ වෙනත් ගමනින් විතරයි. එච්චරයි. පමනක්ද ගැහැණ ළමයි පයින් හෝ වෙනත් ගම එන දෙආකාරයෙන් පාසල් පැමිණෙන නම් 10 ශ්‍රේණියේ ලබන පාසල් පැමිණ ආකාරයෙන් එන්නේ වෙන රූප සමානක් අදින ඉතරයි කියන්නේ මේක අඳලා පෙන්වන්න විතරයි තියෙන නම් මෙතන මේ ඉන්න පිරිස ගැහැණු ළමයි ටික මේ කුලකටයි තියෙන නම් මේගොල්ලෝ ගැහැණු ළමයි ඒ කියන්නේ වෙනත් ගමුණින් ඉන්න ගැහැණු ළමයි මෙතන ඉනවා ඊට පස්සේ මේ එළියෙන් ඉන්නේ ගැහැණු ළමයි ඒගොල්ලන් එතකොට වෙනත් කියන කුලකටයි තියෙන නැතුව ඉන්න ගැහැණු ළමයි ඒකම උතර පයින් එනවා මේ එළියෙන් කට්ටිය පයින් එන්නේ හැබැයි ඒගොල්ලෝ ගැහැණු ළමයි ඔය වෙන රූපේ පුතේ ওই විදිහටයි ඒකේ ඇඳෙන්න साक्षात्कार
අවසන් එකී මෙකී නොකී සියලුම ගැටලු මේ යනවා අරගෙන බලන්න পেපර් බුක් එකේ අපි සාකච්ඡා කරලා ඉතියෙන්නේ ඉතුරුලා තියෙන කෙන පස්සේ කිහිපයක් විතරයි අපි ඒක හෙට ආරම්භ කරනවා ඊට පස්සේ සාකච්ඡා කිරීම හෙට සාරිද කියන දවස් දෙක ඇතුළත ඊට පස්සේ එකක් සාකච්ඡා කරලා ඉවර කර right එහෙනම් මුදේ මම අදට මෙතනින් පන්ති අවසන් කරනවා වීඩියෝ එක බලලා හැරෙ මේක ලියා ගන්න තර්ක කරලා ටිකක් තියෙනවා ගබය වෙන්න එපා මම තෝ පටන් ගත්තේ විතරයි තව ඉස්සරහට දිගට අරහට මීට වඩා සංකේත ගණන් හදනවා අනන් ටික හදලා අනිවාර්යෙන්ම පුළුවන් වෙනවා මයි ඒ විශ්වාසී වියකට වැඩ කරනවා එහෙනම් අද රැදී හෙට දවසේ අපි කරන් පන්තියත් එක්ක නැවත මුලින් ආයුබෝවන්.